හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා කියනවනේ. එහෙම කියන දෙවියොත් කරපු නොහොඹිනා වැඩගෙන අපි කතා බහ කළා. කලින් වීඩියෝවෙන් අපි කතා කළා මහා බ්‍රහ්මයා ගැනයි ඉන්ද්‍ර දෙවියෝ ගැනයි. දැන් අපි කතා කරන්න යන්නේ තවත් දෙවිවරු දෙන්නෙක් ගැන. මේ විෂ්ණු දෙවියෝ කාන්තාවක් විදියට ගිහිල්ලා අසුරයන් රවට්ටනවා. දෙවියන්ගේ ආහාරයේ විදියට සැලකෙන අමෘතේනේ. අමෘතය කෑවහම ආයි වෙන දෙයක් අන්න ඕනේ නෑ. ලෝකේ අහලා තියෙන හොඳම කෑම තමයි අමෘතය. මේ අමෘතය මතුවෙන්නේ කිරි මුහුද කලමල. මේක කොච්චර බහර දූර ප්‍රොජෙක්ට් එකක්ද කියනවා නම් තනියම දෙවියෙක්ට විතරක් කරන්න බෑ මේක. එහින්දා දෙවියෝ අසුරයන්ගේ සහයෝගය ගන්නවා. කිරි මුහුදෙන් අමෘතය මතුවාම ඒක අසුරයෝ ගන්නවා. මේ වෙලාවේදී දෙවිවරු විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලනවා අමෘතය අසුරයන්ගෙන් උදුරගෙන තමන්ට ආපහු ලබා දෙන්න කියලා. මේකට විෂ්ණු දෙවියෝ කපටි උපායක් පාවිච්චි කරනවා. ඒ තමයි දැක්කම පිස්ස හැදින කාන්තාවකගේ වේශයක් අරගෙන එයා යනවා. මොහිනී තමයි මේ ස්වරූපය. අසුරයෝ ඉදිරියට යන මොහිනී නටන්න ගන්නවා. මොහිනීගේ නැටුමට අසුරයෝ වසී වෙනවා. එතෙන්දී අමෘතයේ තියෙන කලය හොරකම් කරගෙන දෙවියන්ට ලබා දෙනවා. එහෙමයි විෂ්ණු දෙවියෝ ආපහු අමෘතය ගත්තේ. හොර වැඩක්. මේ සරස්වතී දෙවගෙන කුම්භකර්ණව නින්දට යවනවා. කුම්භකර්ණ ගැන හැමෝම අහලා තියෙනවනේ. කුම්භකර්ණ විභීෂණ රාවණ මේ අය මහා බ්‍රහ්මයාගෙන් වරයක් ලබා ගන්න තපස් රකින්නවා. තපස් ගැන පැහැදෙන මහා බ්‍රහ්මයා මේ අයට එක එක වරදානය ලබා දෙන්න තීරණය කරනවා. කුම්භකර්ණ හිතනවා දෙවියන්ගේ රජු වෙන්න. ඒ කියන්නේ ඉන්ද්‍රයාගේ සීට් එක. ඉන්ද්‍රාසනය ගන්න. මේ සිතුවිල්ල දැනගන්න ඉන්ද්‍ර සරස්වතී දේවියගෙන් උදව් ඉල්ලනවා. ඇය තමයි වචනයට දෙමගෙන. ඇය කරන්නේ මේ අවස්ථාවේ කුම්භකර්ණට ඉන්ද්‍රාසනය වෙනුවට කුම්භකර්ණගේ කටින් නිද්‍රාසනය කියන වචනය පිටකරන එක. මේ වරය අහුන ගමන්ම මහා බ්‍රහ්මයාට ලබා දෙනවා. තමන්ට වෙච්ච දේ තේරුම් ගන්න කුම්භකර්ණ මහා බ්‍රහ්මයාට මේක වරයක් නෙවෙයි සාපයක් කියලා පැහැදිලි කරනවා. වරය සම්පූර්ණයෙන් අහෝසි කරන්න බැරි හින්දා වරය වෙනස් කරනවා. යනුව කුම්භකර්ණ අවුරුද්දෙන් භාගයක් නිදා ගන්නවා. භාගයක් අවදින් ඉන්නවා. ඒකට හේතුව සරස්වතී දේවගෙද. ඊළඟ වීඩියෝවෙන් අපි කතා බහ කරමු ගණ දෙවියොයි ශිව දෙවියොයි කතරගම දෙවියොයි කරපු වැඩ ගැන. ඒ දේවල් ගැන වගේම තවත් වටිනා කියන දේවල්, අරුම පුදුම දේවල්, අහලා නැති දේවල් ගැන දැනගන්න CS TV අපේ YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට දෙවියන්ගෙම පිහිටයි.